නිතරම කුසල් රැස් කරපු කෙනෙක්ගේ හිතට අවසාන මොහොතේදී නොසන්සුන් සිතුවිලි පැමිණියොත් මොනෝකේ තත්ත්වයක් උදා වේද ස්වාමීන් වහන්සේ මහා නාම ශාක්‍ය කියන්නේ බුදුරයන් වහන්සේගේ ළඟම ඥාතිය මේ මහා නාම ශාක්‍යයා තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනේ ප්‍රණීතව දන් දෙන්නන් අතර අග්‍රස්ථානයට පත් වෙච්ච කෙනා මොකද මහා නාම ශාක්‍යයා තරම් ප්‍රණීතව දන් දෙන්න අනේ පිට සිටුමාටත් බැහැ විසාකාමටත් බැහැ මුළු සම්මා සම්බුද්ධ ශාසනයේ ගිහි උපාසක උපාසිකාවන් අතර ප්‍රණීතව සංඝයාට දන් දෙන අතරින් අග්‍රස්ථානයට පත් උනේ කවුද මහා නාම ශාක්‍යයා දවසක් මහා නාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ මම උදේ ඉඳන් හවස් වෙනකන් ධර්මයේ තුල ජීවත් වෙනවා නමුත් මං හවසට කිඹුල්වත් නුවරට යනවා නුවරට යද්දී මේ නුවර හැසිරෙන නොසන්සුන් ජනතාව දැකලා නොසන්සුන් අස්සියෝ නොසන්සුන් අලින් දැකලා මගේ හිත නොසන්සුන් වෙනවා ඒ නොසන්සුන් වුණ වෙලාවට භාග්‍යවතුන් වහන්සේ මම මැරුණොත් මගේ ඊළඟ ජීවිතේ කුමක් වෙයිද කියලා මේ මහා නාම ශාක්‍ය අහනවා නොසන්සුන් වෙලාවක මැරුණාම ඊළඟ ජීවිතේ කොතෙන්ද යන්නේ කියලායි මහා නාම ශාක්‍ය බුදුරයන් වහන්සේගෙන් අහන්නේ බුදුරයන් වහන්සේ පැහැදිලිව කියනවා මහා නාම ඔබ බය වෙන්න එපා ඔබ නොසන්සුන් හිතෙන් මැරුණත් කවදාක්වත් ඔබ දුගතියට යන්නේ නැහැ ඔබ බය වෙන්න එපා බය වෙන්න එපා මහා නාම කියලා බුදුරයන් වහන්සේ සහතිකයක් දෙනවා නෝ ඇයි බුදුරයන් වහන්සේ මේ සහතිකය දෙන්නේ මහා නාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ පළවෙනි දැක්කේදීම සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාටයි බුදුරයන් වහන්සේ මේ ධර්මයේ කියන්නේ එතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා කියන්නේ එයා තුල කාමරාග පිටික තියෙනවා එයා තුල කාමරාග පිටික තියෙන නිසා එයා නොසන්සුන් ජනතාව අතරට යද්දී එයාගේ හිත නොසන්සුන් වෙන්න පුළුවන් මොකද එයා කාමරාග පිටික තියෙනවා හිත නොසන්සුන් වුණත් මැරෙන වෙලාවේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා තියෙන නිසා නොසන්සුන් සිත තුල යා අනිත්‍ය සංඥා මතු කරලා ගන්න. බුදුරජාණන් වහන්සේකට ලස්සන උපමාවක් කියනවා. එක ක්‍රීඩාංගනයක් තියෙනවා විශාල සමතල. යමෙක් මේ ක්‍රීඩාංගනයේ සම්පූර්ණයෙන්ම තිරිවානා ගල් වලින් අතුරනවා. අතුරලා මේ තිරිවානා ගල් මැද්දේ එක නිල් මැණිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇති පුරුෂයෙක් මෙතෙන්ට එක්කන් ඇවිල්ලා ඇස් දෙක බැඳලා එක්කන් ඇවිල්ලා ඇස් දෙක ඇරියොත් එයා ඉස්සෙල්ලාම දකින්නේ තිරිවානා ගල්ද නිල්මණිකද කියලා අහනවා මොකද දකින්නේ නිල්මණිකයි හා දකින්නේ ආයිමත් බුදුරජාණන් වහන්සේ ආනවා මේ ක්‍රීඩාංගණයට සිරකරුවන් 1000ක් ගේනවා 1000ක් ගෙනලා වාඩි කළා කියනවා වාඩි කළා කියලා ඔතුණු පැලඳා වූ රාජ අභරණ රාජ ඇඳුම් ඇඳා වූ රාජ කුමාරයෙක් ගෙනල්ලා මේ හිරකරුවන් 1000ක මැද්දේ වාඩි කළා කියනවා ඇත්තටි පුරුෂයෙක් මෙතෙන්ට ගෙන්නලා මේ ක්‍රීඩාංගණයේ දෙස දකිද්දී එයා මුලින් දකින්නේ හිරකරුවන්ද රාජකුමාරයද කියලා අහනවා කවුද දකින්නේ රාජකුමාරයයි දකින්නේ ඒතර බලන්න මේ ඇත්තටි පුරුෂයා කියන්නේ කවුද මේ මත්ත හැදීන කෙනා ගැන නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට කියන්නේ ඇත්තටි පුරුෂයා කියන්නේ ප්‍රඥාවේ ඇස ඇති පුරුෂයා ප්‍රඥාවේ ඇස තියෙන්නේ කාටද සෝවාන් ඵලයට පත් වෙච්ච පින්වතට ඒතර සෝවාන් ඵලයට පත් වෙච්ච පින්වතා කොච්චර හිත නොසන්සුන් වුණත් ඒ කියන්නේ තිරිවානා ගල් අකුසල් කොච්චර තිබ්බත් ඒ තිරිවානා ගල් මැද්දෙන් යා නිල්මණික මතු කරලා ගන්නවා නිල්මණික කියන්නේ මොකද පංච උපාදානස්කන්ධේ අනිත්‍ය සංඥා කොච්චර අකුසල් තිබ්බත් අර සිරකරුවන් 1000 මැද්දෙන් අර රාජ කුමාරයා මතු කරලා ගන්නවා වගේ නොසන්සුන් සිත තුලින් යා අනිත්‍ය සංඥාව මතු කරලා ගන්නවා බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍යයාට දේශනා කරපු ওই ධර්මය අපි සාමාන්‍ය කෙනෙක් ගලපන්න ගිහිල්ලා බය වෙන්න එපා බුදුරයන් වහන්සේ කියලා තිනවා හිත නොසන්සුන් වෙලා මැරුණාට බය වෙන්න එපා අනිවාර්යම සුගතියට එනන් දරුවෝ ඔය කියන්නේ කාටද සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙකුට එතකොට අපි ධර්මයේ ගලපද්දි බුද්ධිමත්ව ගැලපුවේ නැත්නම් අසරණ ජනතාව අන්ධභාවයට පත් වෙනවා දැන් බලන්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විශේෂම කුසලය පින කරන්නේ කවුද මල්ලිකා දේවිය කොසලතුමාගේ බිරිඳ එයා අතිවිසි දාණය දෙනවා අතිවිසි දාණය කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් ඉන්න ඕනේ. ඇත්තු 500ක් ඉන්න ඕනේ. රාජ්‍ය කන්‍යාවියෝ 500ක් ඉන්න ඕනේ. මුතුකුඩ 500ක් ඉන්න ඕනේ. එදා ධනය කෝටි ගණක් එකකට වැය වුණා. මේක අතිවිසි දානයක් පූජා කරපු මල්ලිකා දේවියක් මැරෙන වෙලාවේ හිත නොසන්සුන් වුණා. ඒ සෝවාන් ඵලයට පත් වෙලා නැති නෑ. හිත නොසන්සුන් වුණා. නොසන්සුන් හිතට දාලෝ ප්‍රතිසන්දිය ගියා. තිරිසන් කුලයකට වැටෙන සතියක්. තේන්නාද? ඇයිුනේ සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ? නැහැ. සෝවාන් ඵලයට පත් වෙලා හිටිය කෙනාගේ අවසාන චුතිය විතරයි බුදුරජාණන් වහන්සේ සාහිතිකයක් දෙන්නේ. සෝවාන් ඵලයට පත් වෙච්ච නැති කෙනාගේ හිත නොසන්සුන් වුණොත් ඒක බරපතල අනතුරක්. බුදුරජාණන් වහන්සේ වරක්
දඹදිව ගමන් කරද්දී සර්පේ දැකලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ සර්පයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච අදක්ෂ භික්ෂුවක් කියලා. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාවශ අවුරුදු 20000යි. ඒ අවුරුදු 20000ෙම මේ හාමුදුරුවෝ උපසම්පදා භික්ෂුවක් හැටියට සාතිමෝක්ෂ සීලය ඇස් දෙකට වඩා ආරක්ෂා කළා. කිසිම සිල්පදයක් එයා විඳින්න දුන්නේ නැහැ. ඒ තරම්ම සීලය උපාදානය කරගෙන සීලය තුල තෘෂ්ණාවෙන් තමයි ජීවත් වුණේ. මෙහෙම සීලය උපාදානය කරගෙන තෘෂ්ණාවෙන් ජීවත් වෙද්දී මේ ස්වාමීන් වහන්සේ දවසක් බෝට්ටුවකින් බහින්න යද්දී උන්වහන්සේ දික්සනකොට ගහේ තියෙන අත්තක් අල්ලනකොට කොළයක් කැඩිලා එනවා. නමුත් උපසම්පදා භික්ෂුවකට ගහකින් කොළයක් කැඩීම ඇවතක්. ඒක තවත් උපසම්පදා භික්ෂුවක් ළඟට ගිහිල්ලා මේ ඇවත දෙසා ගන්න ඕනේ. නමුත් එදා මේ ස්වාමින් වහන්සේට මේ ඇවත දෙසා ගන්න උපසම්පදා භික්ෂුවක් හමුුනේ නැහැ. ගැටෙන සිතෙන් තමයි රාත්‍රියේ ගත කළේ. අනේ මගෙන් ඇවතක් වුණා, කොළයක් කැඩුනා, මේක දෙසා ගන්න බෑ කියලා ගැටෙන සිතින් රෑ අපවත් වෙනවා, ගිහිල්ලා සතර පායට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා බලන්න ආනන්ද අවුරුදු 20000ක් රැකපු සීලයක් කියලා. නමුත් සෝවාන් ඵලයට පත්ුනේ නැති නිසා 20000ක් අවුරුදු රැක්ක සීලයක් කියලා මැරෙන වෙලාවේ හිත නොසන්සුන් වුණා, සතර පායට වැටුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට දේශනා කළා වූ ධර්මයන් ඉන් මෙහා කෙනෙක් ඒ විදිහට ජීවිතයට ගලප ගන්න ගියොත් ඒ තරම් අනතුරක් නම් ලෝකෙ නැහැ.